Meg etlu kinoa drude bandunaka. Ekeni parimava niyatai. Niyatushnatte e niyatai e vayu pahata paridi vigarne vela b laba denawa. Paddhati mulu peedne wenas wen ayuru dakkanawa. Meke udimma tiyenne kaalaya ek ek kaala avastha waldi me aarambhaka avastha bindu edi 100 edi 200 edi. එතකොට ආංශික පීඩනේ එන්න අඩු වෙන එක තමයි වෙන්නේ. ඒ වල මුල් පීඩනය කියනවා P not A කියලා. ඒ වල ආංශික පීඩනේ PA හා PB කියන්නේ B වල ආංශික පීඩනේ අතර සම්බන්ධතාවයක් ලියන්නලු. හරි, ලියන්න. තරවද ලියන්න. දැන් මම මේ කියන ටික විභාගෙදි ලියන්න අවශ්‍ය නැහැ. කෙලින්ම සම්බන්ධතාවය ලිව්වම ඇති මේ ඉදී ලියන තරුවක් දාලා මේ ධර්මයට කියන්නේ. මෙහිදී දෘඪ බඳුනක් යොදාගෙන ඇති අතර උෂ්ණත්වයේද නියත වේ. උෂ්ණත්වයේද නියත වේ. V හා T නියතය පරිමාවයි උෂ්ණත්වය නියතයි. එම නිසා PV සමාන NRT අනුව පරිපූර්ණ වායු සමීකරණය. PV සමාන NRT අනුව P අනුලෝමව සමානුපාතිකයි sorry P අනුලෝමයි N වේ. P අනුලෝමව සමානුපාතිකයි N වේ මවුල සංඛ්‍යාවට. එනම් මවුල සංඛ්‍යාව අඩුවන ප්‍රමාණය පීඩනය අඩුවන ප්‍රමාණයට සමානුපාතිකය. එලෙසම මවුල ගන්න වැඩි වෙන ප්‍රමාණය පීඩනයේ වැඩි වෙන ප්‍රමාණයට සමානුපාතිකය. ඕක තමයි මේ ඔය ප්‍රශ්නට දාලා තියෙන පාට් එක. ඔය ටිකෙන් තමයි විශ්ලන්න තියෙන්නේ. එතකොට ප්‍රශ්නේ මුලින්ම කියන්නේ ඒ වල මුල් පීඩනේ P නොට් A, ඒ වල ආංශික පීඩනේ PA, PB අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න කියලා. එතකොට මේ විදිහ තමයි ගොඩනගන්නේ. මේ ටික මේ විදිහට ලියවෙනවා. ඒ වල ආරම්භක පීඩනේ සමානයි කියලා P නොට් A, ඒ වල නව පීඩනේ PA. එතකොට ඒ වල පීඩන වෙනස වෙනවා. මුලින්ම වැඩි පීඩනෙන් තිබ්බ. එතකොට P නොට් A තමයි වැඩි. එතකොට P නොට් A ඍණ PA. ඒ වල පීඩන වෙනස මෙච්චරක් නම් 2යි ඒ වලින් ඉන්නේ B හම්බෙන්නේ. එතකොට B වල පීඩනේ වැඩි වෙන එක P අනුලෝම N කීවනේ. ඒ වල පීඩන අඩු වෙන එක මෙච්චරක් නම් B වල පීඩන වැඩි වෙන එක මේ වගේ භාගයක් වෙනවලු. P not A ඍණ P A බෙදීම 2. එතකොට මේක PB නේ. එතකොට ඒක මේක මෙහාට ගිහිල්ලා 2යි PB වෙනවා. PA උක්ත කළොත් P not A ඍණ 2යි PB තමයි වෙන්නේ. මේක PB වෙනවා. PB එක 2යි PB වෙනවා. දෙකෙන් වෙනාම ඊට පස්සේ PA උක්ත කළොත් P not A ඍණ 2යි PB වෙනවා. අප
පිනොට් ඒ පීඒ පීබී අතර සම්බන්ධයක් ගත්තා. ඊට පස්සේ විපත්ති මුළු පීන්නේ පී කියලා කියනවා. එහෙමනම් ආංශික පීන්නේ පීබී පීනොට් ඒ අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න කියනවා. ඒක මෙහෙමයි කරන්නේ. මෙන්න මේ වගේ. මුළු පීන්නේ පී මුළු පීන්නේ කියන්නේ සංඝටක දෙකේ පීන්නවල එකතු. ඒ කියන්නේ පීඒ දැන පීබී. අපිට PA කියන එක කොහොමද ලියන්න පුළුවන්? අපිට PA කියන එක ලිව්ව හැකි, මේ PA කියන එක ලිව්ව හැකි P not A දින 2B කියලා. මේ B එක එහෙම පල්ලෙහාට ගන්නවා. එතකොට මේක සිදු කරපුවා අපිට එනවා P not A ඍණ PB PB. ඊට පස්සේ PB කියන උක්ත කළොත් PB උක්ත කරපුවා P not A ඍණ P කියලා. ඒක තමයි අදාළ සම්බන්ධය. ඉන් පස්සේ කියනවා තප්පර 100 200 දී A හා B වල ආංශික පීඩන හොයන්නලු. ඊට පස්සේ කියනවා තප්පර 100 දී A වල මවුල භාගයක් හොයන්නලු. A වල B වල ආංශික පීඩන අහනවා 100 දී 200 දී. එතකොට මට ආදේශ කරලා තමයි අපි ගැටලුව විසඳන්නේ. දෙනවා PA කියන්නේ P not A ඍණ 2 PB කියලා. එතකොට ආරම්භක ආංශික පීඩනය 400යි. දෙක වතාවක් PBA අවස්ථාවේ 78ක් වෙනවා. කොහොම 100දී අපිට කියනවා මේ පීඩනය 322යි කියලා. ආරම්භ පීඩනේ 400යි. එතකොට P not A ඍණ PA තමයි PB කියන්නේ. ඒක එතකොට 78ක් වෙනවා. ඒ 78 තමයි මෙතනට එන්නේ. ඊටසේ අපි PA යගේ PB යගේ දැන් හොයාගත්තා 100දී. ඊටසේ 200දී ගත්තාම P not A එක 400යි. PA යගේ 200දී 288යි. අර වගුවේ තියෙන්නේ. එතකොට PB හුවැගේ P not A ඍණ P වලින් 400 280ට අඩු කරුවාම 112ක් වෙනවා. එතකොට PA හොයන්න පුළුවන් මේ විදිහට P not A ඍණ 2 PB මේ P තියෙන්නේ 400 ඍණ 2 වතාවක් 112 170යි. මවුල භාගයේ පීඩන භාගයට සමානුපාතිකයි. අපිට අන්තිම දහනවනේ 4 වෙන එකේ කාලේ 200ක් වෙද්දී මේ A වල මවුල භාගය කියලා. මවුල භාගයේ පීඩන භාගයට සමානුපාතිකයි. එතකොට මවුල භාගය ලිව්වකි මේ A වල XA කියන්නේ PA බෙදීමේ PT කියලා ඒ අවස්ථාවේ 200 288ක් තමා මුළු ප්‍රෙෂර් එක 288ක්. එතකොට PA වලගේ 170ක් වෙනවා. එතකොට 0.6 එකක් වගේ තමා මවුල භාගය එන්නේ. මේ මවුල භාගයම තමා පීඩන භාගෙත් වෙන්නේ.